ඊයේ හවස 5න් පස්සේ රෝගීන් 4 දෙනෙක් වාර්තා වුණා මෙම රෝගය වැළඳිච්ච රෝගීන් බවට තහවුරු වුණා. ඉන් එක් රෝගියෙක් IDH රෝහලේ අප කලින්ම අඳුනාගෙන හිටිය මේ රෝගිය වැළඳේ ඇතයි කියලා අප සැක පහල කරගනිමින් අඳුනාගෙන හිටිය රෝගියෙක් IDH රෝහලේ. අනික් රෝගියා තහවුරු වුණේ ඩුබායි සිට පැමිණි කෙනෙක්. ඔහු සෞඛ්‍ය අංශ සහ බුද්ධි අංශ පොලිසියේ නිලධාරීන් විසින් අඳුනාගෙන හිටියා. මේ ආවේක්ෂණ පද්ධතිය තුල හිටපු කෙනෙක් තමයි මෙම කොරෝනා රෝගිය වැළඳිච්ච රෝගියෙක් විදියට අපිට තහවුරු කරගන්න පුළුවන් වුණේ. තුන්වෙනි අඳුනාගත්ත රෝගියා ඉන්දියාවේ සිට පැමිණි කෙනෙක්. නමුත් ඔහු පොලිසියේ රෙජිස්ටර් නොවුනත් ඔහු විසින්ම කොහෙවත් යන්නේ නැතුව පිටරටක සිට පැමිණි නිසා ස්වයං නිරෝධණයකට ලක්වෙච්ච කෙනෙක්. අපේ සෞඛ්‍ය බලධාරීන් විසින් ඔහුව ඊට පස්සේ ඔහුගේ මේ ලෙඩ රෝගියත් එක්ක ඔහු IDH රෝහලට යොමු කරනු ලැබුවා. හතරවෙනි කෙනා තාම වැරදි වැඩක් සමාජයට කරපු කෙනෙක්. මොකද ඔහුගේ පුතා ලංකාවට පැමිණියා පහුගිය 15 වෙනිදා. ඉන්දියාවේ සිට ඔවුන් ඒ බව දැනුම් දුන්නේ නැහැ. ඒ නිසා අපේ ආවේක්ෂණ පද්ධතිය යටතේ හෝ සෞඛ්‍ය ආවේක්ෂණ පද්ධතිය යටතේ මොහු අපට අඳුනා ගන්නට බැරි වුණා. 85 හැවිරිදී ඔහුගේ පියා රෝගියෙක් විදියට ඊයේ තහවුරු වුණා. මේ වෙන විට එම රෝගියා නොයෙකුත් ස්ථානවලට ගිහිල්ලා තියෙනවා. නොයෙකුත් රෝහල්වලට, සමාජයේ නොයෙකුත් තැන්වලට, යම් යම් තැන්වල යම් යම් ගොනුවීම් වලට ඔහු සහභාගී වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මෙවැනි එක පුද්ගලයෙක් ඇති මුළුමහත් සමාජයටම මේ රෝගිය පතුරවන. සෞඛ්‍ය බලධාරී බුද්ධියංශ සියලු දෙනාම පොලිසිය සියල්ල සහභාගී වෙලා 20,000ක් පුද්ගලයන් ස්වයං නිරෝධායනයකට තමන්ගේ නිවෙස් තුල ලක් කරලා තියෙන්නේ මේ රෝගිය පැතිරීම වළක්ව ගන්න. නමුත් එක පුද්ගලයෙක් ඇති මුළුමහත් රටේම මේ රෝගිය පතුරවන. දැන් අවුරුදු 85ක් වැය ඇති ඊයේ පෞද්ගලික රෝහලක ඉඳලා මේ රෝගියෙක් බවට තහවුරු වෙච්ච පුද්ගලයා ඔහුගේ පුතා ලංකාවට ඉන්දියාවේ සිට පැමිණියා. කිසිම තැනකට ඔවුන් සඳහනක් කළේ නැහැ. ඔහු ලෙඩ වුණාමත් ඔහු නොයෙකුත් රෝහල් වලට ගියා. ඒ වගේම ඔහු සමාජයේ පහුගිය දවස්වල දිගින් දිගටම පුතත් පියත් බවට සැරිසරලා තියෙනවා. ඒ නිසා මෙවැනි වගකීම් විරහිත පුද්ගලය සම්බන්ධයෙන් රජයක් විදියට අප ගත හැකි සියලු දඬුවම් අපි ගැනීමට කටයුතු කරනවා.